ඇත්තටම මේ පාක්ෂිකයෝ ගම්වල බොහොම ලොකු උනන්දුවකින් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන්න කියලා ශක්තිමත් කරලා.තවට අපි මේ එහෙම ආණ්ඩුවෙන් අයින් වෙනවද වෙනම ඉල්ලනවද එවැනි කාරණයක් ඒ තුල කොහෙත්ම අපිට මතු කරලා නැහැ. මූලික වශයෙන් හැම කෙනාම කියන්නේ පක්ෂය ශක්තිමත් සංවිධානය කරන්න කියලා. ඒ නිසා තමයි අපි මේ රටවටේ යන්නේ. දැන් අද ගාල්ලේ හෙට පුත්තලම ඊළඟ දවසේ රත්නපුරේ ඒ විදිහට අපේ මන්ත්‍රී ඇමතිතු කණ්ඩායමත් සමග මම සෑම දිස්ත්‍රික්කයකටම යනවා පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සඳහා. සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව සෑම දේශපාලන පක්ෂයක්ම තම තමන්ගේ පක්ෂ සංවිධාන ශක්තිමත් කරනවා. ඉතින් ඒ අපිත් අපේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ පක්ෂයේ ශක්තිමත් කිරීම සඳහා. ඒ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තු කණ්ඩායමත් මන්ත්‍රීපකාර සභාව සාකච්ඡා කරලා දැනට කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ නිර්දේශ අපි දෙන්න කියලා තියෙනවා ලබන අගහරු ආද වෙනකොට. එතකොට ඒ කමිටු නිර්දේශ තුල තමයි අපි තීරණයක් ගන්න. ඒ සම්බන්ධයෙන් මේ තිබෙන ගැටලුවට කොයි ආකාරයේද අපි අපේ විසඳුම දෙන්න කියන එක. පක්ෂය වෙන් වෙලා යනවා කියන කතාවක් තියෙනවා. නමුත් මේ අතරේදී වත්මන් රජය ඔබතුමාට විරුද්ධව කිසියම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තොත්, ඒ කියන්නේ පාසු ප්‍රහාරය සම්බන්ධව නඩු පැවරීමක් වෙන්නම කියලා අධිකරණ ඇමතුමා කියලා තියෙනවා. සති දෙකේදී ඔබතුමාට විරුද්ධව එහෙම ගත්තොත් ආණ්ඩුවේ වෙන් වී යාමේ ක්‍රියාවක් තියෙනවද? මම හිතන්නේ එවැනි තත්වයක් ඇති වෙයි කියලා. ඉතින් ඒ මොකද විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය මොන මොන විදිහේ තීන්දුව ගන්නවද ඒක අපිට කියන්න බෑ. ඒක ස්වාධීන ආයතන. ඒක නිසා ඒක ඒගොල්ලන්ගේ වගකීමක්. විශේෂයෙන්ම පාසු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට නඩු රාශියක් තිබෙනවා. ඒක නිසා මේ අපි ඒ පිළිබඳව කතා කිරීම සුදුසු වන්නේ නැහැ. මොකද අධිකරණයේ විභාග වෙන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මාධ්‍ය තුල කතා කිරීම සුදුසු නැහැ. විග්‍රහය තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය. ඒකම පසුගිය දවස්වල ඔබතුමා ජනාධිපතිතුමාව හමු වුණා. ඔව්. ඒ මොකක් හරි මේ නඩු සම්බන්ධව නෑ. අපි ජනාධිපතිතුමා හමු වුණේ මම විතරක් නෙවෙයි අපේ පාර්ලිමේන්තු කණ්ඩායම මධ්‍යම කාර්යසභාව සාකච්ඡා කරලා රටේ පවතින තත්ත්වයන් විවිධ ප්‍රශ්න ඒ වගේම රජයේ සහ අපි අතරේ ඇති කරගත් එකඟතාවයන් වල තියෙන අඩුපාඩු ඒවා ක්‍රියාත්මක කරනවා. ඒ කටු විතරම අපි සාකච්ඡා කළේ. ඊට පස්සේ ජනාධිපතිතුමනි මේ මාසවල බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසියම් ප්‍රතිවර්තනයක් සකස් කළේ තියෙනවද? මේ රට ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියෙන් කිසියම් වැඩපිළිවෙළක් සකස් කරන තියෙනවද? ඒ සකස් කර තියෙන අංශයක් රජයේ ඉදිරිපත් කළ සාකච්ඡා මාර්ගයකට යනවා. පැහැදිලුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මේ තියෙන සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් අපිට වැඩපිළිවෙළක් තියෙනවා. අපේ ප්‍රතිපත්ති තුළ සකස් කරගන්න සැලසුම් සමග. ඉතින් අපි අපේ යම් යම් අදහස් අපි රජයට වරින් වර ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඒවා මේ ඉදිරියටත් අපි එහෙමයි අපි රජයේ සමග ඉන්නවා වගේම රජයට ඒ අවශ්‍ය සහයෝගය දෙනවා මේ ප්‍රශ්නවලින්. කවුද ආණ්ඩු කරන්නේ, මොන පක්ෂේ ද ආණ්ඩු කරන්නේ කියන ප්‍රශ්නේ නෙවෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ රට පිළිබඳව, රට සහ ජනතාව. ඒක නිසා ඒ වෙනුවෙන් අපි අපේ සම්පූර්ණ ඒ කැපවීම සහයෝගය ඒ වැඩ කරලා අපි කරනවා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම මේ රටේ ජාතික සංසද සුරකීමේ ව්‍යාපාරයේ ඒදී සිටිය බණ්ඩාරනායක මහත්මයා සිනමා බණ්ඩාරනායක මැතිනි අපි අදත් සැලකන්නේ අපේ නායකයෝ. දැන් මේ රටේ යම් යම් ඖෂධීකරණය කිරීමේ උගත් වලට මේ රටේ ඉන්න මේ ආයෝජකයන්ට වැඩි පිටරට ආයෝජකයන් පිළිබඳව විශ්වාසය තමයි තියෙනවා. මේ පිළිබඳව පක්ෂය කිසියම් තීරණයකට තියෙනවා. මෙහෙමයි, පිටරට ආයෝජකයන් පිළිබඳව විශ්වාසය තැබීම සෑම ආණ්ඩුවක්ම කරපු දෙයක්. අපි ගත්තොත් 1977 විවෘත ආර්ථික ජයජයවර්ධන මහත්මයාගේ
අපේ රටේ නිදහස් වෙළඳ කලාප වල ඇතිවෙච්ච හුඟක් කර්මාන්ත විදේශීය ආයෝජකයෝ. ඒක නිසා අපි විදේශීය ආයෝජකයෝ පිළිබඳව සැක හිතන්න ඕන නැහැ. නමුත් දේශීය ආයෝජකයනුත් සුරක්ෂිත කරමින් ඔවුන්ට තිබෙන යම් අයිතියක් සහ ඔවුන්ට ලැබීතියක් තිබෙනවා නම් දේශීය ආයෝජකයෝ ශක්තිමත් කරමින් අපි අපේ රටේ ස්වාධීනත්වයට බලපාන නොවන විදිහට විදේශ ආයෝජන ලබා ගැනීම කළ යුතු වෙනවා ඕනම ආණ්ඩුවක්.